විස්කී ලෝකයේ වැඩිපුරම පරිභෝජනය කරනු ලබන ඇල්කොහොල් වර්ගයක්. වාර්තාවලට අනුව වසරකට විස්කී බෝතල් බිලියනයකටත් වඩා ලෝකයේ පුරාම අලෙවි වෙනවා. ඉතින් ලෝකයේ පුරාම විස්කී වර්ග ගණනාවක් තියෙනවා. ඒ අතරින් ඉතාමත්ව ප්‍රසිද්ධ විස්කී වර්ගයක් තමයි ජැක් ඩැනියල් කියන්නේ. අද ලෝකයේ දැනගමු තුලින් අපි ඔබට පෙන්වන්න යන්නේ ජැක් ඩැනියල් නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා. මම ඔබට ආරාධනා කරනවා මේ වටිනා වීඩියෝ එක අවසන් වනතුරු අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා. ඒ වගේම ඔයා ලෝකයේ ගැන මේ වගේ වීඩියෝ නරඹන්න කැමති නම්, බොහෝ දේ දැනගන්න කැමති නම් ලෝකයේ දැනගමු අපිව subscribe කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලාත් ඔබට ආරාධනා කරනවා. මේ ජැක් ඩැනියල් නිෂ්පාදනය කරනු ලබන ස්කාගාරයේ පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ ටෙනසි කියන ප්‍රදේශයේ ලිච්බර්ග් කියන ඉතාමත්ම කුඩා සහ ඉතාමත්ම සුන්දර පරිසරයකින් යුක්ත නගරයක. මේ ජැක් ඩැනියල් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේ වැදගත්ම සහ ආරම්භය වන්නේ ජලය ලබා ගැනීම. නිෂ්පාදනය කිරීම සඳහා සාමාන්‍ය වතුර නන් නෙමෙයි පාවිච්චි කරන්නේ. මේ සඳහා ඉතාමත්ම සුවිශේෂී වුණු තැනකින් ලබා ගන්න ජලය තමයි පාවිච්චි කරන්නේ. සතවර්ෂ ගණනාවක් මුල්ලේම මේ ජැක් ඩැනියල් නිෂ්පාදනය කිරීම සඳහා ස්වභාවික ජල උල්පතක ජලය තමයි ලබා ගන්නේ. ලෝකයේ තියෙන ඕනම ජැක් ඩැනියල් බෝතලයක් නිෂ්පාදනය කරලා තියෙන්නේ මේ ස්වභාවික උල්පතෙන් ලබාගත්තු වතුරවලින්. මේ වතුරවල විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ස්වභාවික හුණුගල් තට්ටුවකින් මේ වතුර පෙරිලා එන එක සහ ඒ නිසාම ලෝහමය කොටස් අඩංගු නොවීම. ඉතින් මෙහෙම පෙරිලා ලෝහමය කොටස් අඩංගු නොවුණු ඉතාමත්ම පිරිසිදු ජලය නිසා තමයි මේ ජැක් ඩැනියල් වලට ආවේනික වෙච්චි සුවිශේෂී රසයක් නිර්මාණය වෙලා තියෙනවා කියලා වාර්තා වෙන්නේ. මෙලෙස ජලය ලබා ගැනීමෙන් පසුව ඊළඟට මෙහි ප්‍රධානම අමුද්‍රව්‍ය වන්නේ ධාන්‍ය වර්ග. ඉතින් අපි මේ සඳහා භාවිතා කරන ධාන්‍ය වර්ග මොනවද සහ ඒවා කොහොමද භාවිතා කරන්න කියලා අපි බලමු. සාමාන්‍යයෙන් ස්කාගාරය තුළ දවසකට ජැක් ඩැනියල් නිෂ්පාදනය කිරීම සඳහා ධාන්‍ය කිලෝග්‍රෑම් 104ක් විතර මේ සඳහා භාවිතා කරනු ලබනවා. නිෂ්පාදනය කිරීමට ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන අමුද්‍රව්‍ය තමයි ඉරිඟු. ඇමරිකාව තුළ ඉරිඟු විශේෂ 200ක් විතර තියෙනවා. මේ අතරින් ඉතාමත්ම පැණිරස ඉරිඟු වර්ගයක් තමයි මේ සඳහා භාවිතා කරන්නේ. මේ ජැක් ඩැනියල් නිෂ්පාදනය කිරීම සඳහා අමුද්‍රව්‍ය වලින් 80%ක් විතරම ඉරිඟු තමයි භාවිතා කරන්නේ. ඊට අමතරව 12%ක විතර ප්‍රමාණයක් මෝල්ට් සහ තවත් 8%ක විතර ප්‍රමාණයක් බාර්ලි සහ හාල් භාවිතා කරනු ලබනවා. ඊට අමතරව මේ ජැක් ඩැනියල් වලටම ආවේනික වෙච්චි සුවිශේෂී රස වගේම සුවඳ නිර්මාණය කර ගැනීම සඳහා ගම්මිරිස් වගේම තවත් කුළුබඩු වර්ග කීපයකුත් භාවිතා කරනු ලබනවා. මෙලෙස අමුද්‍රව්‍ය එකතු කර ගැනීමෙන් පසුව නිෂ්පාදන කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරනවා. එහිදී සිදුවන්නේ මේ අමුද්‍රව්‍ය කලවම් කරලා හොඳින් අමරා ගැනීමක් සිදු කරනු ලබනවා. මේ අමරා ගැනීම අතරතුර මේ අමුද්‍රව්‍ය යම්කිසි මට්ටමකට රත් කිරීමත් සිදු කරනු ලබනවා. මෙලෙස අමරා ගැනීමෙන් පසුව ඒවා ජලය සමග මිශ්‍ර කිරීම තමයි ඊළඟට සිදු කරනු ලබන්නේ. මෙහෙම මිශ්‍ර කිරීමෙන් පසුව මේවට ඊස්ට් එකතු කරලා පැසවීමේ ක්‍රියාවලියකට ලක් කරනවා. ඒ වගේම මෙහි තව විශේෂත්වයක් තියෙනවා. මේ යොදා ගන්න ඊස්ට් සාමාන්‍යයෙන් අපි භාවිතා කරන ඊස්ට් නෙමෙයි. ඊට වඩා වෙනස් විදිහට සිසිල් කරලා වෙනස්ම ක්‍රමවේදයකට භාවිතා කරන ඊස්ට් වර්ගයක් තමයි මේ භාවිතා කරනු ලබන්නේ. මේ මිශ්‍රණය පැසවීම සඳහා ඉතාමත්ම විශාල සිලින්ඩර් තමයි භාවිතා කරනු ලබන්නේ. මෙලෙස දින 6ක විතර කාලයක් පැසවීමෙන් පසුව මේවා පෙරා ගැනීම සිදු කරනු ලබනවා. එම පෙරාගත්තට පස්සේ ඩිස්ටිල් බියර් ලෙසින් හඳුන්වනු ලබන දියර විශේෂයක් නිර්මාණය වෙනවා. නමුත් මේවා තවමත් විස්කි බවට නම්
පරිවර්තනය වෙලා නැහැ. ඉන් පසුව නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී සිදුවන්නේ දියරෙන් ජලය ඉවත් කරගැනීමෙන් විස්කි නිස්සාරණය කරගැනීමේ ක්‍රියාවලිය. මේ සඳහා විශේෂයෙන්ම සකස් කරන ලද තඹ සිලින්ඩර් සහ බට භාවිතා කරනු ලබනවා. නියමිත උෂ්ණත්වයට රත් කිරීමෙන් පසුව තමයි මෙලෙස නිස්සාරණය කරගැනීමේ ක්‍රියාවලිය සිදු කරනු ලබන්නේ. මෙලෙස රත් කරගැනීමේ ක්‍රියාවලියෙන් විස්කි නිස්කාරණය කිරීම සිදු කරනු ලබන අතර එහෙම නිස්සාරණය කළත් තවමත් පරිභෝජනය කිරීමට නම් සුදුසු තත්ත්වේ නැහැ. මොකද මෙහෙම ලබා ගන්න විස්කිවල 70%කටත් වඩා වැඩි ඇල්කොහොල් ප්‍රමාණයක් අඩංගු වන අතර ඉතාමත්ම රළු දියරයක් විදිහට තමයි පවතින්නේ. ඉන් පසුව මේ විස්කිවලට අනන්‍ය වෙච්චි රස සහ සුවඳ තව තවත් ලබා ගැනීම සඳහා සුවිශේෂී ක්‍රියාවලීන් කීපයකට භාජනය කරනු ලබනවා. ඒ අතර වැදගත්ම දෙයක් තමයි අඟුරු යොදා ගැනීමෙන් මේවා නැවත පෙරීමකට ලක් කිරීම. මෙහිදී යොදා ගන්න අඟුරුත් ඉතාමත්ම විශේෂ අඟුරු වර්ගයක් තමයි යොදාගන්නේ. සීනි මේපල් ලී වලින් හදාගන්න අඟුරු තමයි මේ සඳහා භාවිතා කරන්නේ. සීනි මේපල් ගස්වලින් ලබා ගන්න ලී මාස 12ක විතර කාලයක් වේලීමෙන් පසුව ඒවා පුළුස්සලා අඟුරු බවට පත් කරලා මේ අඟුරු තමයි ලබා ගන්නේ. ඉන් පසුව මේ අඟුරු ඉතාමත්ම උස ලී බැරල් වල ඇසුරුම් කරලා ඒවට ඉතාමත්ම කුඩා ප්‍රමාණයෙන් විශේෂයෙන්ම බිංදු ආකාරයෙන් මේ පෙරාගත්තු විස්කි ඒ හරහා ගමන් කරමින් පෙරෙන්නට සලස්සනවා. මේ ක්‍රියාවලිය සඳහා දින 10ක පමණ කාලයක් ගත වෙනවා. මේ ක්‍රියාවලියෙන් පස්සේ තමයි විස්කි සුමට බවට පත් කිරීම වගේම මේ ජැක් ඩැනියල් වලට ආවේනික වෙච්චි රස සහ සුවඳ ලැබෙන්නේ. මෙලෙස පෙරා ගැනීමෙන් පසුව තවමත් වෙළඳපොළට නිකුත් කිරීමට නම් ජැක් ඩැනියල් සූදානම් නැහැ. තවත් ක්‍රියාවලියකට ලක් කිරීම සිදු කරනු ලබනවා. ඒ තමයි මේවා පරණ කිරීමකට ලක් කරනු ලබනවා. මේ පරණ කිරීමේ ක්‍රියාවලියත් මේ ජැක් ඩැනියල් වලටම ආවේනික වෙච්චි ක්‍රමයකට තමයි සිදු කරනු ලබන්නේ. මේ සඳහා ඇමරිකානු ඕක්ලීයෙන් නිර්මාණය කරන ලද බැරල් තමයි භාවිතා කරනු ලබන්නේ. ඒ වගේම මේ බැරල් වලත් විශේෂත්වයක් තියෙනවා. මේ බැරල් වල ඇතුළත පැත්ත අඟුරු ආකාරයෙන් පවතින ගිනි තියලා අඟුරු බවට පත් කරලා තමයි මේ බැරල් නිර්මාණය කරලා තියෙන්නේ. මෙහෙම විශේෂයෙන් සකස් කරනු ලබන මේ බැරල් වල ජැක් ඩැනියල් පුරවලා ගබඩාවල් වෙත ගෙන යාම සිදු කරනු ලබනවා. මෙහෙම ගබඩාවල් වල අවමය වසර 4ක විතර කාලයක් තියලා තියෙනවා. ජැක් ඩැනියල් සමාගම සතුව මෙහෙම ගබඩාවල් 74ක් විතර තියෙනවා කියලා වාර්තා වෙනවා. වගේම ඒ ගබඩාවක් තුල මෙහෙම බැරල් 20,000ක් පමණ ගබඩා කිරීමේ හැකියාවක් පවතිනවා කියලා වාර්තා වෙනවා. මෙලෙස වසර ගණනාවක් පරණ කරලා තියලා තමයි විස්කි බෝතල් වලට පුරවනු ලබන්නේ. එහෙම පුරවන්න කලින් මේ වගේ තියෙන ඇල්කොහොල් සාන්ද්‍රණය තවමත් අඩු කිරීම සඳහා ජලය එකතු කිරීමක් සිදු කරනු ලබනවා. එහෙම ජලය එකතු කරලා තමයි මේ වගේ නියමිත ඇල්කොහොල් මට්ටමට ගෙන යවිලා මෙහෙම බෝතල් බවට පත් කරලා ඒ බෝතල් බෙදා හැරීම සිදු කරනු ලබන්නේ. ඉතින් මේ තමයි ලෝකයේ ඉතාමත්ම විශේෂිත ඇල්කොහොල් වර්ගයක් වන ජැක් ඩැනියල් නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදන ක්‍රියාවලිය. ඔබ මේ වීඩියෝ එක බලලා අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා හිතෙනවා නම් ඒ ගැන ඔබේ අදහස මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ වීඩියෝ ගැනත් ඔබේ අදහස් කමෙන්ට් කරන්න. ඒක අපිට ඉතාමත්ම වැදගත් වෙනවා ඉදිරියේදී ඔබ වෙනුවෙන් වීඩියෝ නිර්මාණය කරන්න. ඉතින් එහෙනම් යලි දවසක මෙවැනි වීඩියෝ එකකින් හමු වෙන තුරු ඔබට ජයග්‍රාහි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. වගේම මේ වගේ වීඩියෝ බලන්න මතක ඇතුව අපිව subscribe කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලාත් ඔබට ආරාධනා කරනවා.